දන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ ශාරීරියට පහවදාට දෙහෙට්ටුවක් වහන්සිය මොකද පය හතර කාලයක් ඒ විදිහට වඩිනකොට දවස් 3 4ක් වගේ අපි එක දිගට භාවනාව කරන්න ගත්තොත් කියන්නේ සතියෙන් ඉඳලා එහෙම දැනෙනවා ඒකට කල යුත්තේ මොකද්ද ඒක එහෙමයි තමන්ගේ රාජකාරිය අනුව කර්මානුරූපව තියෙන පරිසරය අනුව දැන් අපි හබල් ගහනවා වගේ මං කිව්වේ අර ගඟක් තියෙනවා නම් ඉගොඩහට කෙලින්ම රැල්ලත් එක්ක යන්නේ රැල්ල කඩාගෙන යන්න යන්නෙත් නෑ. ඒ වගේ අර කරන්න ඕන ප්‍රතිපදාව තමන්ගේ අවස්ථාව අනුවයි කරන්න ඕනේ. ගොඩාක් තල්ලු කරන්න අරකයි. දැන් අපි අර රාත්‍රියක් ඉන්න කියලා මලත් හිතුණා. ඒ කියන්නේ රාත්‍රියක් භාවනා කරන එකක් ගැන මට පස්සේ හිතුණා මේ අය ගොඩක් මහ මේක පස්සේ කාලයක් කවුද දන්නේ අවස්ථාවක් එන්නේ ඉඳී. තාමයි ඒක හිතුවෙත් නෑ. හැබැයි කොහොම හරි මේක මෙහෙම අර මං අර කිව්වේ අර රාජකාරී කරන ගමන් ඒ වගේම Taman දන්නව අනිවාර්යයෙන්ම full fresh කියලා පය පහක් හරි පය හතරක් හරි සැතපුණාම හරි ඊට පස්සේ fresh ඒ කියන්නේ ඊට වඩා දැන් අපි එහෙම ඒ සීමාව දැනගෙන ඒක දැනගන්න ඕනේ එච්චරයි මං දෙන්නේ කියලා. දැන් සාමාන්‍ය හොඳ නිින්දක් ගිහිල්ලා එකපාරක් නැගිටලා ආයි නිින්ද ගන්න යන්නේ නැහැ සැතපෙන්නේ නැහැ. ඒක තමයි වැරදි වෙන්නේ එතන අර එකපාරක් නැගිට ගමන්ම ඇලවිලා ඒ ටික ඇති. අර කෑමත් වගේ අපිට අර බඩගින්න මේක ෆ්‍රෙෂ්නස් එක ඇති වෙන කෑම කාලා ඊට පස්සේ අනවශ්‍ය විදිහට අපිට ඊට පස්සේ අනිත් ඉතුරු කනවා කියන්නේ ඒක අවශ්‍යතාවයක් නැහෙනේ. හැබැයි සතපෙන් ඉස්සෙල්ලා බාන භාවනා කළා සතපෙන් එක වටිනවා. මොනාරි පොත්පත් කියවලා පිරිත් කියලා භාවනාවේ යෙදිලා සම්පත් කරලා එතකොට හොඳ නිින්දෙදිත් ඒක අමුතු නිින්දක් වෙන්නේ. ඊට පස්සේ නැගිට ගමනුත් කරන්න පුළුවන් නම් හොඳයි. අස්සරින් නැතුව මේ අර කමඨාණින් හිත පිරිසුදු කරගන්න ඕනේ. පිරිසිදු කළා අර වැඩ මුණකට හොදන්න යනවා නම් එහෙම කටයුත්තක් එහෙම විදිහට මාත් කරනවා ඒ සාමාන්‍යයෙන් නැගිටින්නේ ඇඳෙන් එහෙමම ඇලවිලා ඉන්න ගම ඒ අර ඔය අනත්ත ලක්කන ඒක මම කරනවා සාමාන්‍යයෙන් කළා ඒක ෆ්‍රෙෂ් වෙනකල් කරනවා ඊට පස්සේ තමයි ඇස්සර්ලා පළවෙනිම හිත හොදලා තමයි මුණ හොදන්න යන්නේ ඒ ක්‍රමයට. ඉතින් හැබැයි අරක තල්ලු කරන්න අරකයි ඒක මොකද තේරුම නැහැ නිකන් මෙමි භාවනාවේ ඉඳන් ඉන්නවා වගේ ඉඳලා වැඩකුත් නැහැ. ඒක ගන්න ඕනේ අර ටියුන් කරන්න පුරුදු වෙන්න ඕනේ ගන්නට. දැන් සමහරට ගන්නට ඔක්කොම බැලන්ස් වුණාම අර ඉන්ද්‍රිය සංවර සීලේව රැකගෙන ඉනකොට අර සමාධිය අර පාවෙනා වගේ හොඳට ග්‍රහණය වෙනවා. ඒතර තමන්ගේ නිශ්චලයි ගලක් වගේ මෙහෙම නිදි මත මොනවත් නෑ අරක මාස්ටර් කරලා. අන්න ඒකයි වෙන්න ඕනේ. ඔව් ඉන්ද්‍රිය සංවර සීලේයි තව හැබැයි වැඩ කටයුතු ටිකක් අර ටිකක් අඩු වෙනකොට මේවා රකින්නත් ලේසි. වැඩ ගොඩාක් වැඩි වෙනකොට අර කැඩෙන ගතියත් වැඩි. තේනෝනේ දරියුතුක මිෂ්ඨකයන් ඉෂ්ඨකයන් කියලා යනකොට ටක් ටක දන්නේ නැහැ මෙහෙන් වැදුනා මෙහෙන් දැක්කා රේ මේ වුණා ඒ වගේ වෙනවා. තමාම නිකන් මෙහෙන්ම හොල්ලනවා වැඩිනේ. හැබැයි ඒ අතරදී අඩුම ගහන්නේ පංචශීල්. ගොඩාක්ම වැඩ වුණොත් පංචශීලෙන් රැකිලා ඉන්න පරිසම් වෙන්න ඕනේ. ඒකට එක්ස්කියුස් යන්නේ මම මේ ඊට පස්සේ ටික වැඩ අඩු වුණාම අරකට අර ගියර් එක මාරු කරන්න ඕනේ. බලන්න ඉන්දිය සංවර එක රකින්න. අර එහෙමම ඒ කියන්නේ වැඩ අඩු කියන්නේ ටික පින ටිකක් එම මේ මෝරනකොට අනේ එහෙම වෙනස් කරන්න වැඩි කරන්න ඕනේ. තව හොඳට ටිකක් හම්බුනම තව සති සම්පජන්‍ය. ජාතනදිත් බලනවා බැරි වුණොත් අර ඊට මෙහා තියෙන කරන්න ඕනේ දේ කරන්න ඕනේ. ධර්මයේ හොඳට වඩා ඒකයි හොඳට වඩාගෙන තව ඉදිරියට දියුණු කරගන්න ඔබ වහන්සේගෙන් උපදෙස් දෙන්න පුළුවන් උපදෙස්. ඇත්තටම ඉදිරියට දියුණු කරන් යන්න උපදෙස් ගන්න ඕනේ මම අර කිව්වේ බුදුහාඳුරගේ බුද්ධ වචනෙන්. ඒ සූත්‍ර කියවන්න පුරුදු වෙන්න ඕනේ වෙනම තියාගෙන. දැන් මෙහෙම හම්බුණාට මගේ හරිම මෙසේජ් එක ලැබුණා නම් කොහෙන් හරි බුක් ස්ටෝ එකකින් හරි මන්දර මෙහෙ තියේද කියලා හරි ඒ පොත ගනි පොත් ටික ගනි. සෝරි. ඒව තියනව නේද මන් දන්නේ කම්පියුටර් වලින්. ඒකනම් කවුද දන්නේ ඔන්ලයින් දැන් මේකනම් ලොකු දෙයක්. හරි. I think එහෙම අර මේ ඒ බුදුන්ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු දේශනා ටික අරගෙන ඒ ටික බලන්න පටන් ගත්තම අර මං කිව්ව රාමනුෂ්‍ය දෝෂ තියෙනවනේ ඒවත් කැපෙනවා. ඒ විතරක් නෙමෙයි Tamanට කෙලිම සෝවාන් වෙන්න අවශ්‍ය කරන ইনফরমේෂන් ටික ලැබෙනවා. සෝවාන් වෙනවා සෝවාන් වෙන්න ඕනේ හතරක් හේතු. ඒ කියන්නේ සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම සවන යෝනිසෝ මනසිකාර ධම්මානුතම ප්‍රතිපත්තිය. ඔය හේතු හතර පිරුවම පතුවත් නැතත් සෝවාන් වෙනවා පින්වතුනි. පතාගෙන ගියාටවත් වෙන්නේ නැහැ අරව කෙරෙන්නේ නැත්තම්. ඒක ප්‍රාර්ථනාවක් විතරයි. එතකොට සත්පුරුෂ සංසේවෝ කියන්නේ අඩුම ගාන සත්පුරුෂයෙක් ආශ්‍රය කරනවා කියන්නේ අඩුම ගානේ සෝවාන් වෙච්ච කෙනෙක්. නිවන් දැකපු කෙනෙක් වෙනවා. හැබැයි අද අපිට කවුද නිවන් දැකලා තින්නේ කියලා
අපිට එහෙම ෂුව කරන්න බෑ. ඒකට තමයි බුදුහාඳුරේ එදා පරිනිර්වාණ සූත්‍රයේදී අන්තිම කාලෙදී උපදෙස් දුන්නේ, කොච්චර මෙහි රාතන් වහන්සේ කෙනෙක් ඉන්නවාකවත් මෙයා මෙහෙම මාර්ගඵල ලැබලා තියෙන කෙනෙක් කිව්වත් ඕ කියන්න එපා, එපා කියන්න එපා. ඒ කියන්නේ නෑ කියන්න එපා. මගේ ධර්ම විනය මේ ගලපල බලන්න කියලා. ඒ කියන්නේ මගේ ධර්ම විනය කොහෙද තියෙන්නේ? ආ කියපු දේ එක තැනක තියෙනවද, දෙවෙනි තැනක තියෙනවද, තුන්වෙනි තැනක තියෙනව නම් එහෙනම් පිළිගන්න. දැන් නැත්තම් හිතන්න මේ වැරදිලා කියලා එතන. තේරෙන්නත් දන්නේ ඒක. එතකොට කියන්නේ කෙලින්ම ඒක බලන්න කියලා. ඒකෙන් එතකොට අනිත් තැන කියන ආනන්ද හාමුදුරන්ට කියනවා හිතන්න එපා මං ගුරුවරයා නැති වෙනවා, මගේ ධර්ම විනය උගලගේ ගුරුවරයා. හැබැයි මේ තාම කියවන්න පටන් ගන්න නැද්ද? ඒක කියනවද ටිකක්? ඒක බැලෙන්න ඕනේ. නැදි මහලේ කරපු ට්‍රාන්ස්ලේෂන් තියෙනවා. ඒ වගේ ටිකක් පොඩ්ඩක් සමාග සිංහල වචන ටිකක් ප්‍රශ්නයි. ඒ කියන්නේ මට හරි දුකයි සමහර මොකද පරිවර්තනයේ පොඩ්ඩක් ගැටලු තියෙනවා. ඉතින් කියවන්න කිව්වට ඒකෙන් ටිකක් පැහැදිලි ට්‍රාන්ස්ලේෂන් එකක් අරන් බලන්න ඕනේ.